පාලනේ. හරි ආගන්නම් මේ තාතේ ඕගොල්ලන්ට නැවත එන්න සල්ලි නැත්තම් පළවෙනි පාරෙන් බලන්න කරන් හොඳ නැත්තම් නැවතවතාවක් එන්න අනිකම් මේ තාතේ හොඳට මත තියාගෙන මේ මේවා හොඳට අහගෙන ඉන්න. කොපිට කොච්චර කිව්වත් ඇහෙන්නේ වෙන මගුල. ඈ මෙතන වැදගත් කරා කියලා මෙතන හොඳ නොවෙන්න පුළුවන්. ගෙදර ගිහින් බලන්න. ගෙදර ගිහිල්ලා හොඳ නැත්තම් නැවතවතාවක් එන්න. එන්න කාට හරි සල්ලි නැත්තම් ඕන වෙලාවක මට කියන්න අම්මේ තාත්තේ මන් දෙනවා. ඔයගලන්ට එන්න සල්ලි නැත්තම් අම්මේ තාත්තේ මම දෙනවා ඇවිල්ලා කරගෙන ඉන්න. මොකද හේතුව මම දන්නවා යමක්. ඒක තමයි මේ කරන්නේ. ඉතින් මෙතනදී මට මගේ ජීවිතේ වැඩකුත් නැහැ, ආයුධ වැඩකුත් නැහැ. මේ වෙදකම කරද්දි මගේ ආයුධ අඩු වෙනවා කියලා මම හොඳටම දන්න එකේ. නමුත් උඹලයි තායි බොරුවට කියනවා කියලා උඹට ඕන විදියට දකින්න හිතන්න පුළුවන්. මමයි දන්නේ මේක ගැන. මමයි දන්නේ මේක ලැබෙන්නේ මොනවද නැද්ද කියන එකත්. වෙන එකෙක්වත් දකින්නෙත් නැහැ. මම බය නැතුව ඒකයි මං කියන්නේ අම්මේ තාත්තේ මේක කරද්දි ආයුධත් අඩු වෙනවා. ඒක තමයි මම ඔය තොපිට කෑක ගහ හදිහට කරගන්න කියලා කියන්නේ. මොල්ලේ දෙක ආගෙද? තොපියනේ මට පුළුවන් නම් මගේ ආයතන ටිකක් හරි අඩු කරගන්න. එක්කෙනා ගන්න මට කොච්චර දෙයක් වෙනවද එතකොට? ඒක පුළුවන් නම් ඇයි උඹලට බැරි? උඹලගේ ලෙඩේ වෙනුවෙන් ඌමනාවෙන් හරියට කරගන්න මෙතන. ඈ? ඒකත් බැයි නෑ ඒ කාලකන්නේ අපතේමයි නේද අම්මිතා? උන් ගැන මට බලන්න වෙලාවක් නෑ. ඉතර බැලුවා. දැන් බලන්න නෑ ඒවා ඒ කාලකන්නේ අපතේ. කරගන්න ඉල්ල හරියට අම්මිතා. නැත්තම් තව පාරක් ඇවිල්ලා කරගන්න ඉල්ල. මං තල්ලි දෙනවා. හරිනේ? මං කාටවත් දෙල්ලක් වැදගත් කරන් යද්දි දුන්නොත් දෙන්නේ නිකන්. නැවත මුදල් දික් කරන්න එපා අම්මේ තාත්තේ. මං දෙයක් එපා කියනවා නම් ඒක එපා තමයි. හොඳට මතක තියාගන්න. හැමෝටම මම දෙන්නේ නැහැ. බැරිත් නැහැ හිතුවොත් දෙන්න. නමුත් දෙන්න කිව්වොත් මේක තොපිට අගයක් නැහැ. එහෙනම් තමන්ට ඕමනා නම් ඕන ලෙඩ කර ගන්න පුළුවන්. පුරා දරුවන්ට උනස් බුද්ධි වර්ධන ඕන පැත්තකට හොඳයි. මහා උන්ටත් හොඳයි. ඕන ලෙඩකටත් ගන්න පුළුවන්. මේ තෙල් ටික කොළුවට වැටුණොත් අද තෙල් ටික කොළුවට වැටුණොත් ලබන සතිය අන්තභාගය හැදෙන එක නොහැදෙන්න පුළුවන්. මේ තෙස් තෙල් ගාලා හරියන්නේ නැහැ. තෙස් තෙල් ගාවට මේකෙන් ගුණයක් එන්නේ නැතුයි අම්මේ තාත්තේ. හිත තෙල් ගාපල්ලා. දැන් උඹලා හිත තෙල් ගන්නවා කියලා මහා මංගල්‍යයක් කරනවානේ මව් පුළුවේ නේ. නමුත් ගාන්නේ තොපි මොනවද? හිත තෙල් නෙමේ ගාන්නේ කෙස් තෙල් තොපිය ගාන්නේ. එද්දකින් ඒකවත් තේරෙන්නේ නැති අපත කාලකන්නේ ගෑනු ටිකක් ඉන්නේ අපේ තාත්තේ. බොරු නෙමේ අම්මේ තාත්තේ මේ මං දකින්න ඇත්ත කියන්නේ. මේ ළඟදි මං ගිහින් බලන් හිටියා මට එන්න කියලා ආමු කායිර පන්තලේ ආමු එන්න කියලා මං ගියා මට කිව්ව ගාන්න කියලා මොකද නෑ අපේ හන්ද ඔයාම ගන්න මං ගන්නකොට මුන්ට සෙට් නෑ කියලා අයි මාව කාල මං නිකන් ඉන්නේ තපතේ වගේ නේ අම්මේ තාත් එවනේ හොඳ සුදු ඇඳලා ලස්සන දෙයක් මේ ප්‍රාඩ එකේ ගිහින් බැතන ආ මං හොඳයි තෙල් ගන්න මං කෝ අපේ ආමු දුන්නේ බෙදකම් කරාදි මං ඇවිල්ලා කොහොමද කරගන්න මේ පැ ගලේ එන්නේ නේද මේ වගේ දෙයක් කරනකොට මුන් වැඩි කැමති නෑ එහෙනම් ඔබවන්තේම කරන්න කියලා නෑ මටම කරන්න කියලා දුන්නා දෙන්න ඔයිට මං කියන්නේ එදා මං දැක්කා මේ දාත්තේ ඒ අතර යනකොට කෙස් තෙල් තමයි ගන්න මට කියනවා ගන්න යනකොට මේ වැඩිය ගන්න එපා මං කියන තෝම ගාම් පල කියලා මට මතකයි එතන පන්දලේ ඉඳන් මං කිව්වා තෝම හොම ගාම් පල කියලා මං අඳුරන්නේ නැහැ මං හිතන්නේ ඒජෝ පිටේ කවුරු හරි ප්‍රධාන කෙනෙක් වෙන්න ඕන මං හිතන්නේ මේ මම මේ විදිහට ගන්නකොට කියනවා මේ වැඩිය ගන්න එපා කියලා ගෑනු කෙනෙක් මං කිව්වා තෝම හොම ගාගෙන පල කියලා ගෑවේ නෑ මං කියලා නෑ ඉතින් හිතපල්ලා මම උඹලට දෙයක් දෙන්නේ අම්මේ තාත්තේ උඹලා තෙල් ටිකක් ගන්නකොට මේ ඔළුවට හොඳට දාපල්ලා කොණ්ඩෙට මෙහෙම ගෑවා කියලා වැඩක් නැහැ ඔය මෙතනින් එහා තියෙන්නේ මැරිච්ච කොණ්ඩේ මැරිච්ච එකක් ඔය එළියේ තියෙන්නේ අම්මේ තාත්තේ මම ඔබ වැඩි කියන්න දන්නේ නැහැ උඹලා එක මට කියන්න දෙන්න තේරෙන්නේ නැහැ ඔය මැරිච්ච එකක් තියෙන්නේ මෙතනින් යට තමා ජීවේ තියෙන ටික තියෙන්නේ එතනටයි බලයක් දෙනවා නම් දෙන්න ඕන අම්මේ තාත්තේ වෙන කොහෙටවත් දුන්නට වැඩක් නැහැ